අයිබෝන් බිස්නස් වොයිස් ලංකාවේ ඉන්න දක්ෂ ව්‍යවසායකයන් සොයන ගමනේ අද අපි ඇවිල්ලා ඉන්නවා ගම්පහ ප්‍රදේශයට ගම්පහ සුමේධ ජාත්‍යන්තර පාසල ඇතුළු ව්‍යාපාර සමූහයක හිමිකරු ව්‍යවසායකෙක් වන වෛද්‍ය විල්ෆ්‍රඩ් විජේසිංහ මහත්මයාව හම්බෙන්න අයිබෝන් අයිබෝන් අපි වැඩසටහන පටන් ගමු මේ විදිහට සර්ගේ සර් ගැන පොඩි හැඳින්වීමක් කළොත් කොහොමද ඔව් පළමුව මම බොහොම ස්තුතියි මාව මෙහෙම පරීක්ෂණ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට ඔබ සැම දුන්න මේ අවකාශය ගැන මම ඇත්තමයි මගේ ජීවිත කතාව මම මුල පුරන්න කැමති මම උපන්න ගමේ සිට මම ගම්පහ වේයන්ගොඩ නිට්ටපුව අතර තියෙන උදම්බෙටි කියන ග්‍රාමයේ මගේ අම්මයි තාත්තයි ගුරුවරු අපි හය දෙනෙක් පවුලේ වුණා අපි මධ්‍යම පන්තියේ දරුවෝ අපි ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනය තුළ මම ප්‍රාථමික වයසේදී ගමේ පාසලට ගොස් මගේ තාත්තා මාව දැම්මා වේයන්ගොඩ සෙන්ට්‍රල් එකට හය පන්තිය. එතෙන්දී මම ඉතාම දක්ෂ දරුවෙක් නෙමෙයි. මම කොටෙන්ම පහ පන්තිය ෆේල්ලා හය පන්තිය ෆේල්ලා ඉතාම දක්ෂ දරුවෙක් ලෙස නම් වෙලා තිබුණේ අර අපේ තාත්තගේ තියෙන ඇඳුණුකම් මත මාව දැම්මා වේයන්ගොඩ සෙන්ට්‍රල් එකට. දාලා මම වේයන්ගොඩ සෙන්ට්‍රල් එකේ ඒක ඉගෙන ගන්නකොට උනත් මම පන්තියේ ඉච්ච දක්ෂකම පෙන්වුවේ නැහැ. ඒත් මම ඉතාම ලැදිකමක් තිබුණා කියවීමට. මම මේ ඇමරිකාවෙන් ඒ පුස්තකාලය විච ඉංග්‍රීසි පොත් කියවන්න පටන් ගත්තා. ඒවට තිබුණා මේ පරිණාමවාදය විද්‍යාව පිළිබඳව එක එක අලුත් සොයා ගැනීම පිළිබඳව මොන කාලෙද කියලා හෙවට කමන්නේ නැද්ද අනිවාර්යයෙන්ම මේ මම කතා කරන්නේ 1950 1955 60 යුගය යන්නේ යුගය වගේ මේ කතා කරන්නේ එතකොට මම මේ පොත් කියවන්න පටන් ගත්තා දන්නේ ඉංග්‍රීසියකුත් නැහැ දන්න තරමේ කතා මගේ ඉංග්‍රීසි දැනුමත් ඒක යම් සුදුසුකම් ඉම්ප්‍රූව් වුණා කළා මේකට මට විද්‍යාවට ආපු ආශාව නිසා මට හොඳටම වෛද්‍යවරයෙක් වෙයි ඒත් මම 6-7-8 පන්තිවලදී මගේ දශකම් එක්තරම් තිබුණ නැති නිසා මට වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න බයෝ සයන්ස් වලට මම තේරුණේ නැහැ මොකද මගේ ගුරුවරු එච්චර මට මොළයක් නැහැ මට ඥාන සත්‍යයක් නැහැ කියලා මාව දැම්ම කොබස්ස මම ගලේ ඔරෙම්ම ගියේ කවුරුත් නැතුවගේ වෛද්‍ය විද්‍යාපති ඉඳගත්තා පුරි පිටිපස්සේ පන්තියේ පුටුවක ඉඳගත්තා ඒකවත් දන්නේ නැහැ මගේ නම ඇහුවා මම නම කියපුවාම මගේ නම ලියාගත්තා ඊට පස්සේ මම සයන්ස් පන්තියේ ළමයෙක් වුණා මම ගියේ ඉගෙන ගත්තා මම ඕ ලෙවල් පාස් වුණා ඕ ලෙවල් හොඳට පාස් වුණා මම ඊට පස්සේ මම මෙඩිසින් කරන්න ඒකවත් ඉගෙන කරගත්තා ගුරු මණ්ඩලේ මම කළා පළවෙනි පාර මම හිටියාම මම ෆේල් වුණා ගන්න ඊට පස්සේ මම දැනගත්තා මේ විද්‍යාව කරන්න මේ මට වේයන්ගොඩ සෙන්ටර් එකේ ඉල්ලමදි මොකද එතෙන්දී මට අපේ උන්න ගුරුවරු ආගයක් සේරම යාපනයේ මේ ගුරුවරු අසලා ආපහු ගියා යාපනයේ ටික ඒක ගුරුවරු නැතුව ගියා යම් කිසි දුරකවක් අධ්‍යාපනය ඒ මම අසලා මගේ සෝත්සායම මම ගියා කොළඹට අම්මට කියලා මගේ සජය කරන්න කොළඹ ගියේ කොළඹ සෛර විද්‍යාලයේ ඇතුළේ විභාගෙ හිටියා ඒත් එහෙම මම ෆේල් වුණා පස්සේ මම කවුද යාලේ මට කියලා මට මතක නැහැ මම ගියා වන්න මට නම මතකයි පෙම්බ්‍රොක් කොලෙජ් පෙම්බ්‍රොක් කොලෙජ් කියන ෆ්ලවර් රෝඩ් දෙකයි රොයල් කොලෙජ් එකයි සම්බන්ධ වෙන රවුන්ඩ් අබවුට් එකක් ගාව තිබිච්ච ප්‍රයිවට් ස්කූල් එකකට පෙම්බ්‍රොක් කොලෙජ් ඕක සාමාන්‍ය ඉච්චර මුදල් යන්නේ ඒ කාලේ තිබුණේ එක්වනස් එක තිබුණා ඒ මුදල් ගොඩාක් කොහේ ප්‍රයිවට් යන්න මේකට මුදල් ලෝන් නැහැ ඉච්චර අම්මා කිව්වා අම්මා මට සල්ලි දුන්නා මම ගියේ කොට බැලුවා මෙතන ඕකෙ මම ඉගෙන ගත්තා ගත්තාම දෙවනි පාර මම මෙඩිසින් වල සේක් නැතුව මම සේකුණා දන්ත ඩෙන්ටල් වල ඒත් මම ඩෙන්ටල් වලට ගියේ නැහැ මම මට නිය ආසාම දින ඩෙන්ටල් වලට යන්න මම ගියේ මේ මෙඩිසින් වලට යන්න ඒ පාර මගේ තාත්තා බල කළා මට යන්න කියලා ඒ මගේ අම්මා කිව්වා කමක් නැහැ මේ ඔබ තව උද්දක් හිටපන් කියලා ඒ පාර මම තුන්වෙනි පාරේ ඉඳලා මෙඩිසින් වලට පාස් වුණා පාස් වෙලා මම කොළඹ මෙඩිකල් ෆැකල්ටි ආවා කොළඹ ෆැකල්ටි එකේ 1979 ඉතාලම උසස්සිත මම පාස් වුණා ඉංග්‍රීසි මම උදේගෙන පාසය කොළඹ රෝහලේම අවුද්දක් වැඩ කරා කරලා 71 මම විවාහ වුණා නවලොක පවුලේ බාලම දියණියක් පැහැදිලි එතකොට විල්ෆ්‍රඩ් මහත්මයා දැන් ඔබ පුංචි කාලේ ඉඳන් දැකලා තියෙන හීනය වෛද්‍යවරයෙක් වෙන්න එතකොට වෛද්‍යවරයෙක් වෙන හීනය ළඟා කරගන්නවා එතකොට මේ වෛද්‍යවරයා ව්‍යාපාරිකෙක් වෙන්න අච්චුවරම් වැටෙන්නේ කොහොමද ඔව් මම ඉතින් කොළඹ දැන් ඒ කාලේ වුණත් ඒ ඔය 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 දැන් මේ මම ඒ උඩා කාලේ නම් මගේ රටට ලොකු ඇල්මක් තිබුණා
හැමදේම මට ඕන කරගෙන යමක් කරන්න රට හැම වෙලේම මගේ හිතේ මම ගොඩාක් කාලෙත් එහෙම කළා ගොඩාක් සමාජ සේවය කළා ගොඩාක් කාලෙ පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ සම්සමගම් තියාගෙන ඉර්දේ ඉස්කෝලේ ඉතින් ඒක මට ආසාව දුනා කවදරි මම ඉගෙන ගන්න ආපහු වෙනවා කියලා මගේ තාත්තා ලැබුණා අවුරුදු 1975 76 කාලේ තාත්තා ලැබුණා මට පණිවිඩයක් ආව මං ආව තාත්තා අසද්දලා ඉන්නකොට ඇවි රත්නම් හොස්පිටල් එක ගියා රත්නම් හොස්පිටල් තියෙන තත්ත්වය දැකලා තියෙන ඒකේ තිබිච්ච අපිරිසුදුකම් ඒකේ අපහසුකම් දැකලා මොකද මම ඒ වෙලාවේ ඒක සංසන්දනය කළේ මම ඉංගලන්තේ වැඩ කරන හොස්පිටල් එකක් මට ඉතල මම කවදා හරි ආපහු ලංකාවට එන හොස්පිටල් එකක් ඔතෙන් තමයි මට ව්‍යාපාරයට ඇතුළු වෙන්න අවකාශය ආවා දැන් ටිකක් දැවැන්ත හිණියක් තමයි ඇති කරගන්න කවදා හරි මම හොස්පිටල්යක් හදනවා ලංකාවේ කියලා මම ගේ 79 විභාග පාසල මගේ පවුලත් එක්ක ළමයි දෙන්නයි මගේ නෝනාගේ ආපහු ආවා ඇයිද මගේ මාමා වණ නවලක මුදලාලිට මම මේ කාරණේ කිව්වා මම එතකොට අරගෙන ආවා මම වැඩ කරපු ස්පිටාලේ ප්ලෑන් එක හයිවිකම් හොස්පිටල් එකේ බකින්ගම් ශායි කියන ප්‍රාන්තයේ ඉඳලාද හයිවිකම් ජන හොස්පිටල් ප්ලෑන් එකත් අරගෙන ආවා මම අපේ ලොක්කට තාත්තට මාමාගයට ලොක බෙලමම තාත්තේ මෙන්න මේ මම වැඩ කරපු ස්පිටාලේ මේ ස්පිටාල එකක්වත් නැහැ පිරිසුවක් නැහැ ලංකාවේ අපි ස්පිටාලයක් හදමු තාත්තගේ එකල උනා ඊට පස්සේ නවලක මුදලාලි මම එකතු වෙලා නවක හොස්පිටාලේ හැදුවා ඒ වෙලාවේ අපිට ගොඩාක් උදව් කළා ප්‍රේමදාස මහත්තයා ජයවර්ධන මහත්තයා සිරිසේන කුරේ මහත්මයා ඔය කොල්ල තිසේ රැකලා තවුන කමිෂන් එකේ නේ මේගොල්ලෝ සේම මේගොල්ලෝ සේම අපේ ලොක්කගේ ළඟ යාළුවෝ ලොක්කයි කාලේ උනේ ලංකාවේ ඵලයෙන් පිළි ව්‍යාපාරිකයා වශයෙන් සේරම මුදලාලිට ස්පිටාල කරන්න කියලා කොම්පැනි විදිහට මම දුන්නා දිනා එක හැදුවා අදන අපි 80 පටන් ගත්ත ස්පිටාලේ 89 sorry අසු එකේ පටන් ගත්ත ස්පිටාලේ 85 වෙනිදා පීවර කළා. ඒ කියන්නේ ලංකාවේ ඇති වෙච්ච පළවෙනි පිළිවෙලකට විධිමත් ප්‍රයිවට් කොටිමයි ගාලි කියන්නේ තයිල් අලකෝ එකම ප්‍රයිවට් නර්සින් හෝම් එකක්. ඉතලා මම ඊට පස්සේ 85 නා 89 වෙනකම් මේකේ ප්‍රධාන සාමාන්‍ය අධිකාරි වශයෙන් පරිපාලනය වශයෙන් ප්‍රධාන පරිපාලන දැනුස මේක පාලනය කළා. කළා මම දිනු කළා. එතන 100ක ස්පිටාලයක් මම මේකේ දැන් සත්කාර හැදුවා. එතකොට ගෙනාවා සීටී ස්කෑන් ගෙනාවා. හැම දෙයක්ම කරලා අංග සම්පූර්ණ ස්පිටාලයක් හැදුවා. අද 89 දී පෞලි ප්‍රශ්නයක් ආවා. මොකද මෙතනදී මම නෙමේ මේ වලට අයිතිකාරය මොකද මේ මුදලු සේම වේදන්කලි ස්පිටාලයට මගේ ලොක්කා මම සල්ලි ගෙදන් කලේ නැසාවක්වත් මගේ දැනුම පමණයි ඒ ලොක්කාගේ මුදල් ඒක නිසා හැම කෙනෙක්ම කිව්වා මේක ලියන්න ඕනේ පෞලි ලොකු පුතාට ඒ කියන්නේ ජයන්ත දර්දස් මහත්තයා කියලා මගේ තාත්තා මට කතා කරලා කිව්වා විජේ මෙහෙම එකක් තියෙනවා ජයන්තට ස්පිටාල් ලියනවා ජයන්ත මේකේ උපසභාපති වෙනවා ජයන්ත යටතේ ඔයා වැඩ කරන්න කිව්වා ඒ පාර මම කිව්වා මම වැඩ කරන්නේ නැහැ කියලා මම ඉමේජියලි ස්පිටාලේ ගස්සුවා ඔය 89 89 අගභාගේ මම ගස්සුවා මට කිව්වා හැන්දෑවේ 12ට මට කිව්වේ පහ වෙනකොට මම බෑග් එක අරගෙන ඉන්නේ ඊට පස්සේ මගේ බඩු ගෙන්න ගත්තා ඔෆිසර් නේද මම ගියේ ඊට පස්සේ ස්පිටාල මම කෝ බෑ මට කායිකවත් යටතේ වැඩ කරන්න බෑ මේක මම හදපු ස්පිටාලේ මම කරනවා නම් දෙන්න ඒ පාර මම කළා මම ආවා මට වෙලේ ලොකු සල්ලි ටිකක් දුන්නා අතට මොකුත් නැහැ මගේ නාය එහෙම තියුණා බෑන්කු නැහැ ඒව කිව්වා මම කොළඹ ගෙවල් දෙකක් හදා වුණා ඒවට උදව් කළා ලොකු අපරාධයක් කියනවා ඒව කඩාසේ ඒත් මම කොඩිම තරහ වෙලා මම ආවා ඒත් මම නඩු කිව්වේ නැහැ පොලිසිය ගියෙත් නැහැ අයිතිය ගැන සටන් දෙන්නේ නැහැ මම කෙලින්ම ඇවිදි ගම්පහ මගේ ගමේ පදිංචි වුණා මොකද මම ඒ කාලේ ගම්පහ ස්පිටාලේ වැඩ කරලා තිනවා 80 ගණන් වල මම කොළඹ එංගලන්තේ ආවම කතා කරා මම දැනගත්තා ගම්පහ හොඳ බේස් එකක් තියෙනවා මට ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරගන්න කියලා මම ඇවිදින් ගම්පහ අති විශිෂ්ට ප්‍රැක්ටිස් එකක් බිල්ඩ් අප් කරා ගම්පහ වල ජනප්‍රියම ඒ කියන්නේ ඔය කියන ඔය අපි කතා කරන්නේ 90 දැන් 90 මුල ගම්පහ ජනප්‍රියම විශේෂඥ වෛද්‍යවරයා වුණා මම කියලා මම හොඳට ආම්බ කරා කළා මම දැනට මේ තරසනද මැදස්ථාන දීලා තියෙන ඊටම ගත්තා ඊටමත් අරගෙන මේක ගේකුත් හදලා මම දැන් මේ ඉන්න ගේත් හදලා මම හිතුවා මේක නේ යමක් මම කරන්න ඕන රටට යමක් කරන්න ඕන ඔන්න උතනයි හිතුවේ මම ඒක දැන් මම එතකොට මට ව්‍යාපාර ඥානය ඇවිදින් තිබුණා මොකද අවුරුදු 5 ලොක්කයික වැඩ කළා කියන්නේ මට හොඳ ව්‍යාපාර ඥානයක් ආවා මම වෛද්‍ය විද්‍යාලය ඉගෙන ගත්ත වෛද්‍ය විද්‍යාවාගෙම ඥානයක් ලොක්කයික අවුරුදු 5 තුල මම ගත්තා දැන් ඔබතුමා වෛද්‍යවරේ ඊට පස්සේ ඔබතුමා දකින්නවා සිහිනය රෝහලක් ඉදි කරන්න ඔව් ඒ හීනේ යථාර්ථය බවට පත් කර ගන්නවා එතනින් පස්සේ ඒ හීනේ හැමම තියලා
එළියට බහලා එනකොට දැන් කඩාවැටීමක් දැනුන්නේ නැද්ද? කොහොමද ඒක දරාගත්තේ? අනිවාර්යයෙන්ම කඩාවැටීමක් දැනුණා. ඒත් මම දැන මට එකක් තිබුණා. මම දැනගත්තා මම ස්පිටාලයක් හැදුවේ මගේ ශක්තියෙන් කියලා. මම දන්නා ඒ ශක්තිය මංගව තියනවා කියලා. නවලෝක ස්පිටාලය ආවේ මගේ දැනුමෙන්, මගේ ඥාන ශක්තියෙන්, මගේ ධෛර්යමත්කමෙන්. මම දැනගත්තා මේ ධෛර්යමත්කම මේ ඥාන ශක්තිය ගාව මට තියෙනවා. මට මේ වගේ වැඩක් තව කළ හැකියි. වැඩියෙන්ම මම පවුලත් එක්ක හැප්පෙන්න කැමති වුණේ නෑ. දැන් අද උනත් මම ඒගොල්ලොත් එක්ක ඉතාලම කුළුපග මිත්‍රයෝ. මම රණ්ඩු වුණේ නෑ, මොකුත් නෑ. මම කවදා මගේ ජීවිතේ මම රණ්ඩු වෙනවට කැමති නෑ. කායිකවත් මම රණ්ඩු වෙනවට කැමති නෑ. මම රණ්ඩු වෙනවා, මම රණ්ඩුවකින් පැත්තට වෙනවා. ඉතින් ඒ දින මම රණ්ඩු වෙන කැමති නම් මම හිතුවා මම එනවා කියලා. තමයි මෙහාට ඇවිදී මේකේ මේක හැදුවේ. එතකොට මම දැන් මම ආපහු කියනවා නම් අතෙන්ට. ඊට පස්සේ මම ඇවිදින් මේ වෙලා මම වෛද්‍යයෙක් කියලා මම හම්බ කළා. හම්බ කරලා මගේ දරුවා මම කොළඹ ඇරියා උගන්වන්න. සේරම අද වෛද්‍යවරු දෙන්නේ කිනවා පුතාලා මගේ දුව මේ ඉස්කෝලේ වැඩ කරනවා. ඉතින් මම එහෙ ඉන්න ගම අපි දෙන්න දැන් මමයි නෝන මහත්තයයි මේ ලොකු ගේම් එක තමයි ගියේ. මේ ලොකු ගේ තනියම ඉන්නවා. ඒක අපේ නෝන තනියම ඉන්නවා. අපි මොනවරි කරමු දැන්. දැන් ඉතින් අපි සෙටල්. දැන් අපිට ආයෙත් සල්ලි තියෙනවා. අපි පිටරට ගියාද පාර තුන් පාරක්. දැන් නවලෝකේ අර ධනවත් පවුලක ඉඳලා විඳ සැප නැවත අපිම මුදල් හම්බ කරලා දැන් අපි විඳිනවා. තනියම හම්බ කරලා. මම ඉතින් දැන් ඉතින් මම රටට මගේ මූලික පරමාර්ථ රටට මොනවරි කරන්න. කියලා මම මෙතන අක්කර දෙකයි ප්‍රොසස් 10යි ඉඳම තිබුණා. මේකේ මමයි නෝනා කියලා පෙර පසක් පටන් ගත්තා. ඒ පටන් ගත්තා කොපයි වකමන් වේද? මේ පටන් ගත්තේ 97. ඔහොත. 97 දී පෙර පසේ පටන් ගත්තා. 97 වලදී මොකද නෝනා මහත්තයා තනමින් නෝනා මහත්තයා හරිම කැඳි පුංචි ළමයි. කියලා ළමයි 10ට 12 දී කවුල පෙර පසේ පටන් ගත්තා. ඒක එක මාස 6 පිරුණා. පිරලා මේක පුදුම දෙයක් දියුණුවා. දියුණුවා නා ළමයි එනවා ළමයි අවුරුදු 97 98 ඉඳනකොට 150 200ක් උනා. ඒ වෙනකොට පෙරපාසල පමණයි. ඊට පස්සේ මට හිතුණා දැන් මම මේකට ඇඩ් කරන්න ඕනද ඒකට ලොකු කරන්න ඕනද? තව අධ්‍යාපනයට යන්න ඕන. කියලා මම ඊට පස්සේ මගේ යාළුවෙක් වුණ ජයසිංහ කියලා ප්‍රයිවට් මේ අධ්‍යාපන ඩිපාර්ට්මන්ටේ එයාට මම කිව්වා මගේ මිස් ජයසිංහ මට ඕනේ හොඳ පාසලක් පටන් ගන්න. ඒ පාර කිව්වා ડોක්ටර් මේමයි ප්‍රයිවට් පාසලක් පටන් ගන්න මම උදව් කරන්න. කියලා අධ්‍යාපන ඩිපාර්ට්මන්ටේ මීරිගම තිබුණා වැහිලා ගිය ශ්‍රී සුමේද මහාවිද්‍යාලය කියන ෆයිල් එකක් මට දුන්නා. ඒක ගත්තේ මම මේ කමර්ෂියල් එක කරලා ජයවර්ධන කියලා මහත්තයෙක්. එයාට තමයි අයිති තිබුණේ. ඒත් ඒක වැහිලා තිබුණේ. ෆයිල් එක එයාගේ. ඒකින් දා එයාගේ කීර්ති නාමයට මට ගෙවන්න නම් උදව්. ඒ කාලේ මට එයා ඉල්ලුවා ලක්ෂ 10ක් මගේ. මම දැන් ලක්ෂ 10ක් හරි ලක්ෂ 7000ක් හරි ගෙවලා මම ගත්ත ෆයිල් එක අරගෙන ගත්ත එකේ අවුට්රයිට් ඕනර්ෂිප් එක ගත්තා මම. අරගෙන ඊට පස්සේ අධ්‍යාපන ඩිපාර්ට්මන්ට් වල අහලා බලලා ඒකේ නම මම වෙනස් කරලා ශ්‍රී සුමේද මහාවිද්‍යාලය කියන එක සුමේද කොලෙජ් කියලා වෙනස් කරා. කරලා ඒක මීරිගම තියෙන එක ගම්පහට නත් ඔෆිෂියලි වෙනස් කරා. කරලා මෙතන දැම්ම ළමයි දොළොස්දෙනෙක්ගේ පරිදි පාස් කරා. දාලා ඒ 1900 2003. සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් ජාත්‍යන්තර පාසල් ගත්තොත් ලංකාවේ තියෙන නම් ගත්තොත් ටිකක් බටහිර උහුරු නම් තමයි තියෙන්නේ. ඔබතුමා මේ සුමේද වගේ නමක් තෝරගත්තේ. මේ ජාත්‍යන්තර පාසල නොවේ. මේක අර්ධ රාජ්‍ය රජේ පාසල. අර්ධ රාජ්‍ය පුද්ගලික රජේ පාසල. අර්ධ රාජ්‍ය සෙමි ගවර්න්මන්ට්. මේක ජාත්‍යන්තර නෙමෙයි. මේක ඒ සෙමි ගවර්න්මන්ට් ස්කූල් එකට අපිට ඕන දේ අපි සිලබස් එක ඇඳුවා මේකේ. ඒක කරන්න පුළුවන්. දැන් අපි ප්‍රයිමරියේදී සංකල සුභාෂාවෙන් සිංහලෙන් උගන්වනවා. ඒ ඉංග්‍රීසි වැඩියෙන් උගන්වනවා ළමයි. ඊට පස්සේ පහේ සිස්සතෙන් පස්සේ අපි ඉංග්‍රීසියෙන් උගන්වන්නේ වෘත්තීය වටිනාකමක් තියෙන විෂයන්. සයන්ස්, මැත්ස්, කෙමිස්ට්‍රි, බයොලොජි, ඉංග්‍රීසි ලිටරචර්, ඉංග්‍රීසි. ඒව කළා තනිකර ඉංග්‍රීසියෙන් කළා බයිලින්ගුවල්. ඒක කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව බයිලින්ගුවල් සිලබස් කියලා. ඒක තමයි අපි ෆලෝ කරන්නේ මේ. ඒක ගිනා ගෙනල්ලා මේ පරිසරයේ හදලා මේක ඊට පස්සේ මම මේ වටා පිට ඉඩම් ගත්තා. ඉඩම් අරගෙන දැන් අපිට අක්කර 9 හැමාරක් තියෙනවා මෙතන. අක්කර 2 5 10 පටන් ගත්තා. අක්කර 9 හැමාරක් ඉඩමක් තියෙනවා. දැන් අපිට ළමයි 5000ක් ඉන්නවා මේ පාසලේ. 4000ක් සත්‍ය ගන්නක් ඉන්නවා. පෙර පාසලේ 550ක් ඉන්නවා. ගුරු මණ්ඩලයේ මේ පැත්තේ ඉන්නවා 350. පෙර පාසලේ ඉන්නවා 60ක්. සමස්ත කාර්ය මණ්ඩලයේ 600ක් ඉතින්. මේ මධ්‍යස්ථානයේ ඉඳලා මේ සේරම අර්ථමයි තාම සාර්ථකව මේක ගෙනියනවා. එතකොට අපි මේ
අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අරගෙන මේ අධ්‍යාපන පීඨය හදනකොට මට හිතුණා මේකට ක්‍රීඩාව මුසු කරන්න ඕනේ කියලා. මොකද මම හිතුවා මේ පළාතේ තව අඩුපාඩුවක් තමයි ඔය එක අඩුපාඩුව තමයි හොඳ පාසලක් ඒක මම බිහි කළා. ඊට පස්සේ මම හිතුවා මේකට ක්‍රීඩාව මුසු කරන්න. ක්‍රීඩාව ගේන්න ඕනේ කියලා මම ගම්පහ පළවෙනි පිනු තටාකේ හැදුවා. ඒක හැදුවේ 97 98 කාලේ. පිනු තටාකේ. පළවෙනි පිනු තටාකේ හැදුවා. මොකද මේ කිව්ව මේ ගම්පහට පිනු තටාක වැඩක් නැහැ කියලා. ඊට පස්සේ ගම්පහ පළවෙනි ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩා හැදුවේ මම. දැන් තියෙනවා ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩා හතක් හැදුවා. ඔයගේ එක එක බිල්ඩ් අප් කළා ක්‍රීඩා. අද අපි ගාව තියෙනවා ක්‍රීඩා 25. ලංකාවේ කිසිම මධ්‍යස්ථානයක ඇතුළත් නැති ක්‍රීඩා අපි ගාව තියෙනවා. මෙච්චර ක්‍රීඩා කොහෙවත් නැහැ. කොළවත් නැහැ. කිසිම මැඩගෙන අපි ගාව තියෙනවා මවුන්ටන් ක්ලයිම්බින්, ස්කොච්, බාස්කට්බෝල්, රයිෆල් ෂූටින්, ආචරි, ටාගට් ගේම්, ඔය සාමාන්‍ය ඔය ක්‍රිකට්, වොලිබෝල් වැනි ක්‍රීඩාට අමතරව. ඒක සාමාන්‍ය පාසලක් ආශ්‍රිතව බලාපොරොත්තු වෙන්න බැරි ක්‍රීඩා. නෑ නෑ නෑ. ජාත්‍යන්තර පාසලක් අපි තරම් ක්‍රීඩා නැහැ. මොකද අපි අපි අපේ අපි තනියෙන් විශ්වාස කරනවා දරුවෙකුට ආගම වාගෙම ක්‍රීඩාව තිබිය යුතුයි. මේ තියෙන මේ කුඩු වලින් වැලකිලා ඉඳ හොඳ කෙනෙක් වෙන්න, සෞඛ්‍ය සම්පන්න වෙන්න, ශාරීරික මානසිකව සමාජීව අධ්‍යාත්මික සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් වෙන්න ක්‍රීඩාව ඉතාම වැදගත් කියලා මම තනියෙන් විශ්වාස කරනවා. ඒකෙන්ද මම ක්‍රීඩාව ගොඩාක් ගෙනාවා. එච්චර විවිධ ක්‍රීඩා ගෙනාවේ එක එක ළමයි එක එක ක්‍රීඩාවල කැමති. එයාට කැමති ක්‍රීඩාව දෙනවා නැත්නම් ළමයා කරන්නේ නැහැ. ඒක එන්නේ එක්කෝ ජානවලේ. එක්කෝ ළමයාගේ යාළුවන්ගේ නැත්නම් තමන්ගේ දෙමව්පියන්ගේ තමන්ගේ පරම්පරාවයි. ඒක නිසා ඒව අනුව මේක වෙනස් වෙනවා. ඒ ළමයා ඉල්ලන දේ ළමයාගේ අවස්ථාවේ ළමයාගේ ආසාව වෙනස් වෙනවා. එතකොට මේ විවිධ ළමයින්ට විවිධ ක්‍රීඩා තමයි අවශ්‍ය යන්නේ. ඒ අපි දන්නවා පෙළක් කියලා දිනවා හොකි චැම්පියන්ස්ලා. බාස්කට්බෝල් චැම්පියන්ස්ලා ක්‍රිකට් චැම්පියන් ඒක වැඩක් නෑ ළමයට. ඒකෙන් කක් ගහන්නේ ඉස්කෝල. සමහර පාසල් විශේෂ ක්‍රීඩාවල විශේෂීකරණය වෙලා තියෙනවා. ඒක නෙමෙයි උනේ ළමයට උනේ ක්‍රීඩාවක්. අපි ක්‍රීඩාව කරන්නේ ළමයාගේ පරිපූර්ණ අධ්‍යාපනයට අවශ්‍ය නිසා. ළමයා සාර්ථක වැඩිහිටියෙක් කරන්න. ළමයා විධිමත් පිළිවෙලකට හැදෙන නීතිගරුක පුද්ගලයෙක් කරන්න. ඉවසීම පුරුදු කරන්න. තර්ක කරලා හරිදී හොයාගන්න. මේ වගේ ජීවිතයක් සාර්ථක කරන්න වැඩියෙකුට අවශ්‍ය ගති ලක්ෂණ හදන්නයි අපිට ක්‍රීඩාව දාන්නේ. නැත්නම් අපි මේ ඔලිම්පික් යවන්න නෙමෙයි. උගදෙනෙක් කරනවා ડોක්ටර් හදන්නක ඔලිම්පික් යවන්න කෙනෙක්. නැෂනල් යවන්න යවන්න පිටරට යවන්න. ඒකට මේ අපි බලාපොරොත්තු. දැන් අපේ තියෙනවා රිපෝට් බුකේ ක්‍රීඩාවල ලකුණු දෙනවා. ක්‍රීඩා කැටගරි දෙකක් කරලා තියෙනවා. මානසික ක්‍රීඩා, ශාරීරික ක්‍රීඩා. එකෙනෙම චෙස් තියෙනවා, ස්ක්‍රැබල්. ඒ වගේ ක්‍රීඩා. ඒ වගේ මානසික ක්‍රීඩා. ඊට පස්සේ තියෙනවා සේනම ශාරීරික ක්‍රීඩා, ෆුට්බෝල්, වොලිබෝල්, ඔය කියන හැම ක්‍රීඩාවම තියෙනවා. මේ දෙකම ළමයට අවශ්‍යයි. චෙස් ගහන ළමයෙක් ඉතාම හොඳින් ඉගෙන ගන්න ඕන. අධ්‍යාපනයේ ඉතාම වැදගත් දෙයක්. ඉතින් ඒක නිසා අපි තදින් විශ්වාස කරනවා පන්සලක් හදනවා වාගේම, බුදුගෙයක් හදනවා වාගේම, පූජනීය ස්ථානයක් හදනවා වාගේම හැම පාසලකම විවිධ ක්‍රීඩා රසක් තිබිය යුතු. ඒකයි අපි කරලා තියෙන්නේ. මේක මම නෙමෙයි, මේක සාමාන්‍ය මේ ජාත්‍යන්තර පිළිගත් මත. ජාත්‍යන්තර දැන් දියුණු රටවල ප්ලේග්‍රවුන්ඩ් එකක් නැත්නම්, ලයිබ්‍රියක් නැත්නම්, ක්‍රීඩා රසක් නැත්නම් පාසල් දාන්න දෙන්නේ නැහැ. ඔබ අපි දකින්න ලංකාවේ තට්ටු ගොඩනැගිලිවල ටවුන් එක මැද්දේ පාසල් දාන වෙලා ඉන්නේ ළමයි. ළමයි නෑ, ඊට පස්සේ ළමයා වෑන් එකේ ගෙදර එනවා. ඉතින් ඒකෙ වෙන්නේ ලෙඩු හදනවා. ගිය වැඩියා ලෙඩු, කොලෙස්ටරෝල් ලෙඩු, අවුරුදු 44 30 35 වල බයිපාස් කරනවා ළමයි. හරි, අපි හදන්නේ අර මම කිව්වාගේ සෞඛ්‍ය සම්පන්න පරිපූර්ණ අධ්‍යාපනයකි. ශාරීරික, මානසික, සමාජීය, අධ්‍යාත්මික සෞඛ්‍ය සම්පන්න දුරාචාරයෙන් තොර දරුවෙක් අපි හදන්න. ඉතින් අපි දෙන්න දීතිවල මම ඔබ දකින්නේ සිහින ළඟා කරගන්න එක් විදියට වෛද්‍ය රෝහලක් ගැන අදහසක් තිබ්බ ඒක ළඟා කරගත්තා. දැන් පාසලක් ගැන අදහසක් තිබ්බ ඒක ළඟා කරගත්තා. ඊළඟට මොකද්ද ළඟා කරගන්න බලාපොරොත්තු වෙන්නේ? අපි ඊළඟ අධ්‍යයනය තියනවා සුමේධ ජාත්‍යන්තර පාසලක් තියන. මොකද අපි මෙච්චර කල් ගියේ මේ රට අපි පටන් ගන්න 2003 අපේ මහින්ද මහත්තයලා එහෙම මේ රට දියුණු කරගෙන ආවනේ.
අපිට ලොකු බලාපොරොත්තු වෙනවා රට දියුණු වෙයි. අපේ දරුවන්ට මේකේ අනාගතයක් හැදේ කියලා. දැන් අපිට තියෙනවා තව අවුරුදු 25කට කරොත් මේ අනාගතේ ළමයිට අඳුරුයි. මේ ඉන්න දැන් මේ වකවානුව වෙන ළමයි ටිකට අඳුරු අනාගතයක් තියෙනවා. ඒක නිසා දැන් අපි යන ගමන පොඩ්ඩක් වෙනස් කළා. අපි මෙච්චර කල් ගියේ ජාත්‍යන්තර බැබලිය හැකි ජාත්‍යාලයේ පිරිපුන් දරුවෙක් හදන්න. දැන් අපි හදනවා ජාත්‍යන්තර බැබලිය හැකි ජාත්‍යන්තර ගොස් වැඩ කර මුදල් ලිපියේ හැකි ජාත්‍යන්තරව ජීවිතය සාර්ථක කර හැකි උසස් ගණන් පුතිලෙක් හදන්න අපි යනවා. ඒකට අපි දෙවනි අධ්‍යයනය යනවා ආෆ්ටර්නූන් ස්කූල් එකක් පටන් ගන්නවා සුමේද ආෆ්ටර්නූන් ඉන්ටර්නැෂනල් ස්කූල්. ඒක අපි ඒක දැන් විශේෂ ගුරු මණ්ඩලයක් දාන දැන් අපි යෝජනා කරලා තිනවා. ඒකේ කේම්බ්‍රිජ් ඕ ලෙවල්, ඒ ලෙවල්, ජපන් භාෂාව, චීන භාෂාව, ජර්මන් භාෂාව මේ ඒ භාෂාවල් උගන්ලා අමේ අපේ ළමයි පිටරට විභාග වල පිටරට යවන්න දැන් හදනවා. ඒක කරන්න වෙන මොකටවත් නෙමෙයි හේතුව අනිවාර්යයෙන්ම අපි හිතපු අනාගතේ දරුවන්ට ඉන්නේ නැහැ. අපි මේ සේරම කළේ මම මෙච්චර මහන්සි වුණේ මොකද මම ඇත්තටම මේ බලාපොරොත්තු ඇත්තම මහත්යෝ ඔබට කියන්නේ මේ අපි ඉගෙනගෙන මිනිස්සු එක එක යනවා නේද? මම ලෝයර් කෙනෙක්. මම ඇකවුන්ටන්ට්. මම දොස්තර. මෙහෙම වුණාවක් නැහැ. දොස්තර කියලා ඒකම බලාගෙන මැරෙන්න වුණාවක් නැහැ අපි. අපි දැන් කොටිම කියනවා මම මේ මං ගැන පුරාදේරුවක් කියන නෙමෙයි. මම මෙතෙන් තාම මට ඥානයක් තියෙන හින්දා නේ. මගේ තර්ක හරිය හින්දානේ. එතකොට ඒක නිසා මමයි මගේ මේ අද මේ ඔබ අවිලා මගේ රට දෙන පණිවිඩය මේකයි. අපි මේ රට රත්තරන් රට. මේ වගේ රටක් නෝ මම ගිහින් තියෙන රටවල ගොඩ රට ගිහින් තියෙනවා. මේ වගේ රටක් ලෝකේ නැහැ. මේ රට දාලා යන්නේ කන්නේ මේ තේරුව. මේ රට දාලා යනවා නම් මේක හොඳ නෑ කියලා ඒ හරියට ගෙදර ගිනි ගන්නකොට ගෙදර ඉපැල් යනවා වගේ. මේක අපි හදා ගන්නවා. මේක හදා ගන්න පුළුවන්. දැන් අද බලන්න මිනිස්සු නිපදන් දේවල්. දැන් අපි මෙහෙ දාලා තියෙනවා හෙළ නිපැයුම් කියලා. හෙළ නිපැයුම් මේ කියලා යන ගමන් බලන්න මේ නිපැයුම් ප්‍රදර්ශනාගාරයක් සහ වෙළඳසල් ගාන. අන්න ගිහින් බලන්න නිපදන් දේවල්. අපිට ඩොලර ඕනේ නැහැ මේ රටේ ජීවත් වෙන්න. මේ රටේ තියෙන සම්පත්තිය අපිට ජීවත් වෙන්න. අපිට මේ ඉඟා ගන්න ඕනේ නැහැ IMF හරි චීනේ කරේ. අපිට පුළුවන් අපේ රටේ මුතුන් මිත්තෝ ආදිවාසී වැව් හැදුවා, වෙහෙර විහාර හැදුවා, ගල් කෙටුවා කොච්චර අපේ සભ્યත්වයේ සංස්කෘතිය දියුණු තියුණු කළාද ඔය ඩොලර් නැතුව? මේ කොස්සෙල්ලි කාලානේ. ඉතින් ඒව සීන අපේ සම්පත් තියෙනවා අපිට. අපිට උනේ මේ අපි මේ රටට ණය ලෝකෙට ණය ගැති වුණා. කිසිම කෙනෙක් ණය ගැති වෙන්න ඕනේ නැහැ. මම ඉල්ලන්නේ හැම කෙනෙකුම මම කල්පනා කළා වාගේ මහන්සිලා ඉගෙන ගන්න. වෛද්‍යවරයෙක් වෙන්න ලෝයෙ කෙනෙක් වෙන්න ඕන එකක් වෙන්න. ඒත් එතනින් නවතින්න එපා. මොකද දැන් අද වෛද්‍යවරු මාත්‍රෝ මේ මගේ ගුරුවරු ඉන්නවා තවත් කොළඹ ඉස්පිරිතාල වල තවත් ලෙඩු බලනවා. මට hina වෙනවා ගියාම මට දැන් 80ක් වෙන්න යනවා. 90යි ලෙඩු බලනවා. ඉතින් වෙන වැඩක් කරන්න නැද්ද? තව රටට දායක වෙන්න විදියක් නැද්ද? 90 ඔය 80 පෙන්න වෛද්‍යවරයෙක් 70 පෙන්න වෛද්‍යවරයෙක් ඈ දෙන බෙහෙත් වල ප්‍රශ්න තියෙන බයිද? ඉතින් ඒක ඉඳා මම මගේ වයසට වල මම ඒක නැවැත්තුවා. මගේ ඥාන ශක්තිය මම දැම්ම රටට. මගේ ශක්තිය මගේ කැපවීම මම රටට දාලා මම රට වෙනුවෙන් මම බිල්ඩ් අප් කළ ආයතන දෙකක් එකක් නවලොක රෝහල එකක් මේ අධ්‍යාපන සහ ක්‍රීඩා මධ්‍යස්ථාන. අද මේකෙන් මම ලොකු සේවයක් රටට කරනවා. මේක තව තවත් දියුණු කිරීම තමයි මගේ බලාපොරොත්තුව. පැහැදිලි ඔබතුමා කියන කාරණය. ඉතින් විල්ෆ්‍රඩ් විජේසිංහ මහත්මයා ඔබතුමා ළඟා කරගත්ත සීන වගේම ඉදිරි සීනත් ළඟා කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමාට නිරෝගී සත් සම්පත් සහිත ඉදිරි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ජ්‍යෙෂ්ඨ ව්‍යවසායකයාගේ කතා බහ තුළින් අපි හිතනවා අපේ තරුණ පරපුරට අපේ අනාගත ව්‍යවසායකයෝ වෙන්න ඉන්න පිරිස්වලට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්. සිහින හඹා යන්න ඕනේ. ඒ සිහින හරහා රටට සමාජයට කරන්න පුළුවන් සේවය ඉෂ්ට කරන්න ඕනේ. ඒක තමයි විල්ෆ්‍රඩ් විජේසිංහ මහත්මයාගේ පණිවිඩය. බොහොම ස්තුතියි.